අනුවේගී ප්‍රත්‍යානුවේගී. හරි. එතන අනුවේගීකයේ සිද්ධ වෙන දේවල් බලන්න මේ මේ කණිනිකාව විශාල වෙනවා. හරි. එතකොට මේ මේ දේවල් ටික මේ ඇයි එහෙම සිද්ධ වෙන්නේ කියලා හිතුවොත් එහෙම මේ වැඩේ වෙයි. හරි. ඇයි අනුවේගී ස්නායු පද්ධතියෙන් මෙහෙම සිද්ධ වෙන්නේ? කණිනිකාව විශාල වෙනවා. ඉතින් අපි ඇස ගැන ඉගෙන ගන්න නැහැනේ මේ පාඩමේදී. ඒ වුණාට මේ අනුවේගී ස්නායු පද්ධතියෙන් කණිනිකාව විශාල වෙනවා කියලා කියනවා. ඉතින් අනුවේගී ස්නායු පද්ධතියෙන් තමයි මම අර කිව්වා එක්කෝ ගාගන්න එක්කෝ කැලවලා දුවන්න. ඕකේදී අවශ්‍ය කරන පණිවිඩ ලබා දෙන්නේ අනුවේගී ස්නායු පද්ධතිය. ඒකට ගහ ගන්න හරි පලා යන්න හරි මොකේට හරි හොඳට ඇස් දෙක පේන්නේ නේද? ඒතකොට අර අපේ කණිනිකාව අපේ ඇහ මෙහෙම තියනවා නම් අපේ මේ ඇස මෙහෙම තියනවා නම් අපේ ඇසේ තියෙනවා මැද්දේ කළු ඉංග්‍රියාව කියලා. ওই කළු ඉංග්‍රියාව මැද්දේ පොඩි බෝලයක් තියෙනවා. ඔන්න ඕකට තමයි අපි කණිනිකාව කියලා කියන්නේ. කණිනිකාව. හරි කණිනිකාව. එතන මෙන්න මේ කණිනිකාවේ විශාලත්වය වැඩි කරනවා. ටික වෙලාවකින් බලනකොට දැන් අර හරකෙක් අපි පස්සේ පන්නකට එනකොට මේ කණිනිකාව ටික ලොකුයි. හරි. ඒකට හේතුව තමයි අපේ ඇස ඇතුළට හොඳට ආලෝකය යන්න ඕනේ. අපි දුවන්න නම් ගහගන්න නම් හොඳට පේන්න ඕනේ. හරි. ඒත් අන්නේ කණිනිකාව විශාල වීම සිද්ධ වෙනවා. තේරුණා දිද්දි? ඔස්. ඊට පස්සේ කේටේ ශ්‍රාවය වීම නිච්ඡේදනය කරනවා. කේට ශ්‍රාවය නැති කරනවා. කේට ශ්‍රාවය නිෂේධනය කරලා දානවා. හරි. ඒක හිතුවොත් එහෙම ඇයි ඒ කෙල කෙල අපි කියන්නේ කටේ කෙල හිඳුනා කියලා නේද? අර 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 සිද්ධිය මතක කරගන්න ඕනේ. අලි අලි එක හරි මේ මේ මොකෙද්ද? හරකෙක් හරි පන්නනකොට අපේ කටේ කෙල හිඳනවා නේද? ඒක කටේ කෙල නැති වෙනවා. ඒක කෙල හිඳනවා කියන්නේ බය වුණාම සිද්ධ වෙන දෙයක්. හරි. ඒක කේත ශ්‍රාවේ නැති කරලා ගන්නවා. ඒක කේත ශ්‍රාවේ නැති කරන්නේ අපි බැලුවොත් මොකටද මේ මේ අර හරකෙක් පන්නන් එනකොට කටේ කටර කෙල උනන්න ඕනේ නේද? හරකෙක් පන්නන අපි කෑමක් කනකොට නේ කෙල ඕනේ වෙන්නේ. ඒතකොට ඒ වගේ අපේ අපිට වින මොකක් හරි දෙයක් කියන්නේ ඔය වගේ බය වෙච්ච අවස්ථාවක කේටේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට ඩග් ගාලා ඒක නවත්තලා දාන්න. හරි? ඒතකොට කෙල අවශ්‍ය වෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ හෘද ස්පන්දන වේගය වැඩි කර. හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. හෘද ස්පන්දන වේගය වැඩි කරන්නේ ඇයි? නිකන් ඉතලා කියන්නවා ඇයි හදිස්සි අවස්ථාවක මර ගවයෙක් පන්නන් එනකොට හරි බල්ලෙක් පන්නන් එනකොට හරි අපේ හෘද ස්පන්දනයේ වෙන වේගය වැඩි වෙන්නේ ඇයි කියන්න පුළුවන්. දැන් කියන්නවා මොකද හෘද ස්පන්දන වේගය වැඩි කරන්නේ ඇයි? හෘදේ එහෙම ගැහෙනකොට මොකද සිද්ධ වෙන්නේ? අපේ මාංශ පේශි වලට එහෙම රුධිර සැපීම වැඩි වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනකොට හෘදේ වස්තු වැඩිපුර ගැහෙනකොට මාංශ පේශි වලට වැඩිපුර රුධිර ලැබෙනවා. එතකොට දුවන්න වැඩි ශක්තියක් ලබා ගන්න පුළුවන්. ශක්තිය වැඩි. හරි? ඒත් අපේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා කියන්නේ අපේ මාංශ පේශි වලට වැඩිපුර ශක්තිය ලැබෙනවා. වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා. වැඩිපුර පෝෂණය ලැබෙනවා. එතකොට අපිට එක්ක ගහ ගන්න හරි එක්ක දුවන්න හරි හොඳ ශක්තියක් ලැබෙනවා. හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ඊට පස්සේ අපේ හුස්ම ගන්න වාර ගන්න වැඩි වෙනවා. අපි හුස්ම ගන්න අපි වේගින් වේගින් හුස්ම ගන්න. පෙනහැලි වාතනයේ වීමේ තීව්‍රතාවය වැඩි වෙනවා. අපේ ශ්වසන වේගය වැඩි වෙනවා. අපි ආශ්වාස කරන වේගය වැඩි වෙනවා. ඉතින් අපි ආශ්වාස කරන වේගය වැඩි වෙන්නේ ඇයි කියලා බැලුවොත් එහෙම අපිට ඔක්සිජන් අවශ්‍යයි ගොඩක්. හරි? ශක්තිය ඉපදවන්න නම් ඔක්සිජන් ගොඩක් ඕනේ. මේ වැඩේට ශක්තිය ඕනේ. හරි? ඒතර ගහ ගන්න හරි දුවන්න හරි දෙකටම ශක්තිය ඕනේ ගොඩක්. ඒතර මේ ශක්තිය ලබා ගන්න ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒකකොට වැඩිපුර වේගින් අපි හුස්ම ගන්න සිද්ධ වෙනවා. ඊළඟට යටින් දිනා ක්‍රමාකුංචන වේගය අඩු වෙනවා. ක්‍රමාකුංචන වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවා. ක්‍රමාකුංචන වේගය අඩු වෙනවා.
එතකොට අපේ ආමාශය ඇතුළු අපේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම උඩ ඉඳන් පහළටම ආහාර ගමන් කරන්නේ වික්‍රමාකුංජනේ භාවිතා කරලා. හරි ක්‍රමාකුංජනේ භාවිතා කරගම ආහාර ගමන් කරනවා. මේ හැම එකක්ම නවත්තලා. හරි අර වගේ හදිසි අවස්ථාවක් ආවම මෙන්න මේ සිද්ධීන් ටික වෙනවා. හරි මොනවද වෙන්නේ? කණිනිකා විශාල වෙනවා හොඳට පේන. කේටේ ස්‍රාවයේ නිෂේධනය කරන දානවා කේටේ කියන එක අවශ්‍ය නැති නිසා. හරිද? හෘද ස්පන්දන වේගය වැඩි කරනවා අපිට වැඩිපුර රුධිරය අවශ්‍යයි ශක්තිය අවශ්‍යයි ඒක නිසා හෘද ස්පන්දන වේගය වැඩි කරනවා ශ්වසන වේගය වැඩි කරනවා අපේ ශරීරයට ගොඩාක් ඔක්සිජන් ඕනේ හරි ක්‍රමාකුංචන වේගය සම්පූර්ණයෙන් නවත්තලා දානවා එතකොට ක්‍රමාකුංචන වේගය අඩු කරලා දාපුවාම ක්‍රමාකුංචන වේගය අඩු කරලා දාපුවාම ඒකට වැය වෙන ශක්තියක් පාවිච්චි කරන්න පුළුවන් අපිට අර ගහ ගන්න හරි පලා යන්න හරි අන්නේ එක හරි ඊට පස්සේ ඊළඟට අනුවේගී ස්නායු පද්ධතියෙන් ඔය දේවල් ටික් කරනකොට ඕක ආපස්සට හරවන්නේ කියන්නේ කණිනිකාව විශාල වෙච්ච වෙලා තිබිච්ච එක කුඩා කරන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. කේතසාවය නිෂේධනය කරලා තිබිච්ච එක යඩාරත්තට පස් කරන්නේ. දැන් ප්‍රශ්නේ ඉවරුණාම වැඩ ඉවරයි. හරි අර හරක පන්නපුවාම බල්ලා පන්නපුවාම අපි දුවලා දුවලා බේරෙනවා. බේරුණාන් පස්සේ කණිනිකාව විශාල වෙච්ච එක කුඩා වෙනවා. ඊට කේටේ සාවේ වෙන්න පටන් ගන්නවා. හෘද ස්පන්දන වේගයේ සාමාන්‍ය තත්ත්වෙට එන්න ඕන. ශ්වසන වේගයේ සාමාන්‍ය තත්ත්වෙට එන්න ඕන. ක්‍රමාකුංචන ආයත සාමාන්‍ය තත්ත්වෙට එන්න ඕන. ඒක කරන්නේ ප්‍රත්‍යාන වේගී ස්නායු පද්ධතිය. බලන්න. එයාගේ තියෙනවා කණිනිකාව කුඩා වේ, කේට ස්රාවේ උත්තේජනය කරයි, හෘද ස්පන්දන වේගය අඩු කරයි, පෙනහැලි වාදනය වීමේ තීක්‍රතාවය අඩු කරයි. ක්‍රමාකුංචන උත්තේජනය කරයි. ඉතින් ඔන්න ඔය ටික තියෙනවා මේ අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය යට. මේකේ විනාඩි එකක් ඉන්න ගොඩක් ඕනේ නේ මම බැලුවේ ඔයාලට මේ අනුවේගී ස්නායු පද්ධතියේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ බලපාන හෝමෝන දෙකක් තියෙනවා. දැන් ඔකේ මේ ඒකක් තියෙනවද මට ඒක දාන්න අමතක කියලාද කියලා. ඒක නෑ ඔයාලට. ඒ හෝමෝනේ නම නෑ. හරිද? ඒතර අනුවේගී ස්නායු පද්ධතියේ බලපානවා මෙන්න මේ කියන හෝමෝන. පොඩ්ඩක් නේ. ඒක මම නිකන් කියන්නේ ඔයාලට දැනගන්න විතරයි. ඒක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අනුවේගී ස්නායු පද්ධතිය බලපාන හෝමෝනේ තමයි ඇඩ්‍රිනලින් කියලා කියන්නේ ඇඩ්‍රිනලින් ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ. ඒතර මෙයාගෙන් තමයි මෙයා තමයි අපිට අපිව මෙන්න මේ ක්‍රියාවලිය වලට සූදානම් කරන්නේ. පහර දීම හරි පලායම් හරි. එතකොට ඔය මේ
ඔය ඇඩ්‍රිනලින් කියන එක ස්‍රාවය වෙනකොට මේ මේ දැන් මේ මිනිස්සු මේ මේ ඇඩ්‍රිනලින් වල ස්‍රාවය වෙන එකට හරි කැමති. හරි? එහෙම කියන්නේ ඔය වල දැකලා තියෙනවා සමහර ලාවට මේ මිනිස්සු මේ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙන එකට කොච්චර කැමතිද කියනවා නම් අර ගොඩාක් බය හිතෙන දේවල් කරන මිනිස්සු කිසිම හේතුවක් නැති. අර තියෙන්නේ අර කෝච්චි එක නැගලා මෙහෙම 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 යන්නේ මොකද රෝලර් කෝස්ටර් එක කියලා කියන්නේ. ඒක කෝච්චි පාරක් තියෙනවා පොඩි කෝච්චිය. ඒකේ ඔහොම 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 යනවා හතර වටේ යනවා. හරි? දැන් සමහරව අර උඩට ගිහිල්ලා එකපාරට පහළට වැටෙන එකට නැගලා ඒකේ සෙල්ලංක. ඊට පස්සේ සමහරව කතුරුංචිල්ලා වේ. මේ හැම එකකදීම වෙන්නේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය. හරි? මිනිස්සු ඒකට හරි කැමති. අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය. අපි නොදැනුවත්වම අපි ඒකට කැමති. හරි ඒකට හේතුව තමයි අර අනුවේගී ස්නායු පද්ධතියේ එන අර හෝමෝන ඇඩ්‍රිනලින් කියන හෝමෝන ඇඩ්‍රිනලින් හරි ඇඩ්‍රිනලින් ඇඩ්‍රිනලින් ඉතින් මෙයා ස්‍රාවය වුණාම තමයි මෙන්න මෙයා තමයි කරන්නේ අර හෘද ස්පන්දන වේගය වැඩි කරන ස්නායු බිමේ මේ දේවල් ටික කරන්නේ මේ හරි ඒක වැඩක් නෑ වගේ එතකොට ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ තමයි මෙන්න මේ ස්නායු පද්ධතියට බලපාන හෝමෝන. ඊට පස්සේ අර මේ තහනම් උත්තේජක ගත්තා කියලා කියනවා නේද? දුවනකොට එහෙම තරඟ දුවන වලදී එහෙම තහනම් උත්තේජක අරගෙන අහුණා කියලා ඔලිම්පික් වලදී පදක්කම් හිටන් ගත්ත පදක්කම් හිටන් අහිමි වෙනාන සමහර ඒ තහනම් උත්තේජක චෝදනන්ට. ඒතර එයාලා දන්නේ මෙන්න මේ ඇඩ්‍රිනලින් කියන එකම නෙමෙයි. ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ ස්‍රාවය කරන්න අවශ්‍ය බෙහෙත් තමයි ගන්න. එතකොට මේ මේක ස්‍රාවය වෙනවා කියන්නේ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවා කියලා කියන්නේ අපිට ලැබෙනවා අපි හිතා ගන්න බැරි ශක්තියක් ලැබෙනවා. හරි? ජීවිතේ කවදාවත් ලැබුණ නැති ශක්තියක් ඔය ඇඩ්‍රිනලින්නේ අපිට හම්බෙන්නේ. එතකොට දුවන්නේම පුළුවන්. හරිද? එව්වට තමයි තහනම් උත්තේජක කියලා කියන්නේ. ඒ නිකම් දැනගන්නවා කිවි. අවශ්‍ය දේවල් නෙමෙයි. එතකොට තහනම් උත්තේජක විදිහට ගන්න මෙන්න මේ ඇඩ්‍රිනලින් ස්‍රාවය කරන්න අවශ්‍ය කරන බෙහෙත් වර්ග. හරි. ඔය මේ මත්ද්‍රව්‍ය විදිහට භාවිත කර. ඔය මිනිස්සු හරි කැමති මේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වෙන එකට මිනිස්සු හරි කැමති. හරි. එතන අමුතුම මේ මේකක් තියෙන එක. එතකොට ඇඩ්‍රිනලින් කියන එක ස්‍රාවය කරන එක තමයි ඒකේ තියෙන වැදගත්කම. ඔයාලා මතක තියාගන්න මෙන්න මේ ලක්ෂණ ටික මතක තියාගත්තාම හරි. හරි. ඊළඟට රසායනික සමාවේදනයට යමු. හරි බලන්න රසායනික සමාවේදනය දැන් ස්නායුක සමාවේදනය ඉවරයි අපි. ස්නායුක සමාවේදනය ඉවරයි. හරි 5යි 10යි වෙලා අපිට බ්‍රේක් එකක් ගමු නැත්නම් තව පාරක් වුණොත් මේ බ්‍රේක් එක නිදිමත වෙයි. ඇසේ 5යි 10යි 5යි කාලට විතර එන්න.
හරි පටන් ගමු නේ ඉන්දි හරි බලනකොට දැන් අපිට තියෙන්නේ රසායනික සමායෝජන රසායනික සමායෝජන දැන් අපි ස්නායුක සමායෝජනය ගැන කතා කරලා හරි දැන් සමායෝජනය කියලා කියන්නේ මේ අභ්‍යන්තර හරි බාහිර හරි පරිසර ඊයේ සිද්ධ වෙන වෙනස්කම් වලට අනුකූලව දේහය හද කැඩගස්වා ගැනීම එතකොට මේ මොකක් හරි වෙනසක් සිද්ධ වෙනවා නම් බාහිර පරිසරය හරි අභ්‍යන්තර පරිසරය හරි ඒකට හරියන විදිහට අපේ දේහය පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ගන්නවා ඉතින් ඒක තමයි සමායෝජනය කියලා කියන්නේ මේකේ රසායනික සමායෝජන රසායනික සමායෝජනය කොහොම මේක රසායනික කියන වචනේ තියෙනවා මේ රසායනික කියන වචනේ තියෙනවා ඒතකොට මෙතෙන්දී අනිවාර්යෙන් රසායනික ද්‍රව්‍ය බලපානවා කියන එක තේරෙන්න ඕන රසායනික ද්‍රව්‍යයක් මෙතෙන්දී බලපානවා මේ සමායෝජනයේද රසායනික ද්‍රව්‍යයක් බලපානවා ඒ රසායනික ද්‍රව්‍ය තමයි හෝමෝන කියලා අපි හඳුන්වන්නේ හෝමෝන හෝමෝන හරි ඒතර හෝමෝන භාවිතයෙන් සිද්ධ වෙන සමායෝජනේ තමයි රසායනික සමායෝජනය කියලා කියන්නේ හරි ඒතර මෙතෙන්දී හෝමෝන වලින් තමයි වැඩේ කරන්නේ අර කලින් කතා කරපු ස්නායුක සමායෝජනයේදී එතෙන්දී ස්නායු භාවිතයයි භාවිතා කරලා තමයි එතෙන්දී සමායෝජනය සිද්ධ කරන්නේ හරි දැන් බලන්න මෙතෙන්දී ස්නායු භාවිතා වෙන්නෙම නැහැ කියලා කියන්නේ හරි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේකේ වලට යටින් දාලා තියෙනවා මිලිතාගේ අන්තරාසර්ග පද්ධතිය කියලා ඒකේ එක එක හෝමෝන වර්ග ටික. හරි අපි එක හෝමෝනයක් උදාහරණ ගමු ඉන්සියුලින් කියන එක කියන ඉන්සියුලින්. ඉන්සියුලින් කියලා තියෙනවා ඒ තුන්වෙනි රූලේ තියෙන තුන්වෙනි කොටසේ තියෙන්නේ ඒකේ අඥාසයෙන් ස්‍රාවය වෙන එක හෝමෝනයක් තමයි ඉන්සියුලින්. ඉන්සියුලින් හරි එතකොට මෙයා කරන වැඩේ තමයි මෙයා කරනවා මෙන්න මෙහෙම වැඩ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා සමහර වෙලාවට. අපි ගොඩාක් පැණි රස ආහාර ගත්තාම අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. දැන් අවුරුදු කාලෙට එහෙම අපි හැමෝටම සිද්ධ වෙන දෙයක් නේ. හරි? ඒතර මේක තමයි උත්තේජය. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. හරි? ඒතර මේ උත්තේජය ඊට පස්සේ ප්‍රතිචාරය වෙන්න ඕනේ අපිට සිද්ධ වෙන්න ඕනේ මෙතෙන්දී රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ යනවා. ඊට පස්සේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ යනවා. ඒක සාමාන්‍යයෙන් එන්නේ බෑ නැත්නම් දියවැඩියාව කියනවනේ අපි ඒකට ග්ලූකෝස් මට්ටම ඉහළ ගියොත් දියවැඩියාව කියනවා. හැබැයි එහෙම වෙන්න බෑ. සාමාන්‍ය වීර්යයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න පුළුවන්. හරි අපි කාපුවාම ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා රුධිරේ. අපි අර අවුරුදු කාලේ පැණි රස ගොඩක් කනවනේ. ඒතකොට ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. හැබැයි ග්ලූකෝස් මට්ටම ඉක්මනින් අඩු වෙන්න ඕන. අඩු වෙන්න ඕන. හරි ඕක තමයි ප්‍රතිචාරය වෙන්න ඕන. ග්ලූකෝස් මට්ටම වැඩි වීම උත්තේජය ඊට පස්සේ අඩු වීම තමයි ප්‍රතිචාරය. හරි ඒතර මෙතෙන්දී මේ දැන් රසායනික සමායෝජනයේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ උත්තේජය මේ උත්තේජය යනවා ස්නායු පද්ධතිය හරහා ස්නායු හරහා යනවා මධ්‍ය ස්නායු පද්ධතිය. මේ පරිවිඩේ යනවා මොළයට. හරි ඊට පස්සේ මොළයෙන් පණිවිඩය ලබා දෙනවා අපේ අග්න්‍යාංශය. ඒකට ලියන්නේ අපේ යන්නේ අග්න්‍යාංශය. අග්න්‍යාංශයට පණිවිඩය ලබා දෙනවා. අග්න්‍යාංශයෙන් තමයි ඊට පස්සේ ඉන්සියුලින් කියන එකේනා ස්‍රාවය කරන්නේ. ඉන්සියුලින් වලින් කරන්නේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්නේ. ඉතින් බලන්න මේ පණිවිඩය යන්නේ ස්නායු පද්ධතියෙන්නේ. ඒක ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම මොළයට පණිවිඩය අරන් යන්නේ ස්නායු පද්ධතිය. මොළයෙන් අග්න්‍යාශයට පණිවිඩය යවන්නේ ස්නායු පද්ධතිය. හරි? ඊට පස්සේ ස්නායු පද්ධතියෙන් එහෙම පණිවිඩය යවුවාම අග්න්‍යාශයෙන් ස්‍රාවය කරනවා කවුද?
ඉන්සියුලින්. ඉන්සියුලින් ස්‍රාවය කරනවා. ඒක ඉන්සියුලින් වලින් කරන්නේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. හරිද? එතකොට බලන්න මේ මේ රසායනික සමායෝජනයේ ක්‍රියාවලියට ස්නායු සම්බන්ධ වෙනවා. මේ පණිවිඩ අරන් යන්නේ ස්නායු සම්බන්ධ වෙනවා. හැබැයි අන්තිමේට ඉන්සියුලින් වලින් තමයි වැඩේ කරන්නේ. වැඩේ සිද්ධ වෙන්නේ ඉන්සියුලින්. ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. හරිද? උදේ ග්ලූකෝස් මට්ටම අඩු කරන එක කරන්නේ ඉන්සියුලින් වලින්. හැබැයි පණිවිඩ අරන් යන්නේ මෙන්න මේ ඉතෙන්ට එනකම්. ඉතෙන්ට අග්‍රාසයට එනකම් පණිවිඩේ අරන් යන්නේ ස්නායු. ඒතර මේ රසායනික සමායෝජනයේ කියන ක්‍රියාවලියට ස්නායු බලපානවා. ස්නායු බලපානවා. හැබැයි ප්‍රධානම වැඩේ කරන්නේ රසායනික ද්‍රව්‍යයක් වන මෙන්න මේ හෝමෝන වලින් තමයි ප්‍රධානම වැඩේ කරන්නේ. හරිද? තේරුණාද ඉන්දියාට? ඔස්. හරිනේ. එතකොට රසායනික සමායෝජනය කියන එක සිද්ධ වෙන්නේ රසායනික ද්‍රව්‍යයක් වන හෝමෝන වල. හරි? හෝමෝන වලින් තමයි සිද්ධ වෙන්නේ. හරි? එතකොට මේක කියලා දෙනවා බලන්න රසායනික සමායෝජනයේදී අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ නිර්නාල ග්‍රන්ථි නාල නැති ග්‍රන්ථි මම ඒවා ගැන පොඩ්ඩක් කියන්න මොනවද මේ නිර්නාල ග්‍රන්ථි කියන්නේ දැන් මේක හිතන්නකෝ මේක මේ මේ කොටසට සම්බන්ධ එකක් නෙවෙයි මම මේ කියන්නේ අපි අර ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරනකොට හරි අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරනකොට අපේ මෙහෙම මෙහෙම අපේ ගලනාලේ ඇවිල්ලා මෙහෙම ආමාශයට සම්බන්ධ ආමාශයට සම්බන්ධ වෙලා මෙන්න මෙතනින් කුඩාන්ත්‍රේ පටන් ගන්නවා කුඩාන්ත්‍රේ පටන් ගන්නවා කුඩාන්ත්‍රේ පටන් ගන්න තැනම තියෙනවා අපේ අක්මාව මේ පැත්තෙන් තියෙනවා දැන් අක්මාවෙන් පොඩි නලයක් පටන් ගන්නවා හරි ඒ නලය මෙන්න මෙහෙම ගමන් කරනවා ගමන් කරලා ඒකට සම්බන්ධ වෙනවා අග්න්‍යාශයෙන් කියන නලය. අග්න්‍යාශයෙන් කියන නලයත් ඒකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මේ දෙකම එකතු වෙලා අපේ කුඩාන්තයට සම්බන්ධ වෙනවා. ඒතර අග්න්‍යාශයෙන් ශ්‍රාවය වෙනවා අග්න්‍යාශයේ කිෂය මේකෙන් ශ්‍රාවය වෙනවා ආමාශයේ මොකද මේ අපේ අක්මාවෙන් ශ්‍රාවය වෙනවා පිත්‍යුෂය කියන දේ. මේ දෙකම එකතු වෙලා මෙන්න මේකට එකතු වෙනවා. කියන්නේ මෙන්න මේ කුඩාන්තයට වැඩ. ඉතින් මේ දෙන්නගෙන්ම නිපද වෙන ද්‍රව්‍ය අරන් යන්න නල දෙකක් තියෙනවා. නාල දෙකක් තියෙනවා. නාල දෙකක් තියෙනවා. හරිද? ඉතින් මේ නාල දෙකෙන් තමයි ඒව අරන් යන්නේ. ඉතින් මේ අවයව වලට නාල තියෙනවා. නල තියෙනවා. හරි මේ අවයව වලට නල තියෙනවා වෙනම ගමන් අරන් යන්න නල තියෙනවා. එතකොට මේවා නිර්නාල ග්‍රන්ථි විදිහට වැටෙන්නේ නැහැ. හරි නල තියෙනවානේ. නිර්නාල ග්‍රන්ථි කියලා කියන්නේ ශ්‍රාවය කරන දේවල් එනම් යන්න නාල නෑ යා. එයාලට විශේෂ වෙච්ච නාල නෑ. එයාල කරන්නේ මොකද්ද? දැන් තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන අපේ බෙල්ලේ මෙතන. මෙතන තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන. මේකෙන් හෝමෝනයක් ස්‍රාවය වෙනවා තයිරොක්සින්. හරි තයිරොක්සින් කියලා හෝමෝනයක් ස්‍රාවය වෙනවා. දැන් තයිරොක්සින් කියන හෝමෝනේ ස්‍රාවය කරලා මේක අපේ දේහේ පුරා එරන් යනවා. හරි මේක දේහය පුරා අරන් යනවා. ඒතකොට මේක අරන් යන්න ඕනේ අපේ හිතට. අපේ පාදවල, අපේ අස්වල. මේ හෝමෝනේ අවශ්‍ය වෙනවා. විවිධ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙනවා. හරි? ඒතකොට මේව අරන් යන්න වෙනම නාල විශේෂයක් නැහැ යා. ඒතකොට මොකද කරන්නේ මෙයා? තයිරොක්සින් කියන හෝමෝනේ ස්‍රාවය කරලා ඉස්සෙල්ලාම කරන්නේ රුධිරයට එකතු කරනවා. රුධිරය. ඉස්සෙල්ලාම කරන්නේ රුධිරයට එකතු කරනවා. රුධිරයට එකතු කරපුවාම රුධිරය හරහා තමයි එයාලා අපේ විවිධ ඉන්ද්‍රියන් කරා ගමන් කරන්නේ. හරි? එතකොට මෙයාට විශේෂ වෙච්ච නාල නැහැ. එතකොට තයිරොයිඩ් ග්‍රන්ථියට තයිරොක්සින් අරන් යන්න නාල නැහැ. හරි? ඒක නිසා එයාලට නිර්නාල ග්‍රන්ථි කියලා කියනවා. නිර්නාල ග්‍රන්ථි. හරි? දැන් මෙතන ඔයාලට වගුවක් දීලා තියෙනවා. මෙතන තියෙනවා නිර්නාල ග්‍රන්ථිය කියලා. පිටියුටරිය බලන්නකෝ මේ වගුව. පිටියුටරිය, තයිරොයිඩය, අග්න්‍යාශය අධිවෘක්ක ගාන්තිය වෘෂණ ඊට පස්සේ ඩිම්බ කෝෂය. ඉතින් මේ කියන කිසිම කෙනෙකුට නාල නැහැ. ඒකයි යාළු නිර්නාල ගාන්ති කියලා කියන්නේ. එයාලා නිෂ්පාදනය කරන හෝමෝනේ එහා පැත්තේ තියෙන හෝමෝන වර්ධක හෝමෝන කැල්සිටොනින්, තයිරොක්සින්, ග්ලූකගන්, ඉන්සියුලින්, ඇඩ්‍රිනලින්, ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් මේ කියන හෝමෝන එකක්වත් අරන් යන්න මෙයාලට නාල නැහැ. මෙයාලා මොකද කරන්නේ?
ඒව ශ්‍රාවය කරලා හෝමෝන ශ්‍රාවය කරලා හරි හෝමෝන ශ්‍රාවය කරලා මේවා එකතු කරනවා කෙලින්ම රුධිරයට. රුධිරය හරහා තමයි අපේ දේහයේ අවයව කරා රැගෙන. අන්න එකයි යාට නිර්නාල ග්‍රන්ථි කියලා කියන්නේ. නාල රහිත ග්‍රන්ථි. හරි? නාල රහිත ග්‍රන්ථි. සර් දෙවනද වෙලේ එතකොට නිර්නාල ග්‍රන්ථි. එතන මේක හරි ලොකු සබ්ජෙක්ට් එකක්. දැන් අපි නිර්නාල ග්‍රන්ථි කියපුවාම අපේ මේ හෝමෝන ගත්තාම මේ නිර්නාල ග්‍රන්ථි ටික තියෙනවානේ. මේ පිටියුටරිය, තයිරොයිඩේ, අග්න්‍යාශය කොහොම කිය මේ නිර්නාල ග්‍රන්ථි. ග්‍රන්ථි. හරිද? දැන් නිර්නාල ග්‍රන්ථි කියපුවාම සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මේකේ ව්‍යුහය. නිර්නාල ග්‍රන්ථි වල ව්‍යුහය. ඉතින් නිර්නාල ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය. දැන් නිර්නාල ග්‍රන්ථි වලට හැදෙන රෝග. මේක මේ ලොකු මේ සබ්ජෙක්ට් එක. මේ මේ නිර්නාල ග්‍රන්ථි ගැන ඉගෙන ගන්නවා කියන්නේ. මේකේ මේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම නිර්නාල ග්‍රන්ථි පිළිබඳ රෝග තියෙනවා. මේ රෝග වලට වෙනම වෛද්‍යවරු ඉන්නවා. හරි? එන්ඩොක්‍රයිනොලොජිස්ට් කියලා වෙනම වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා මේ රෝග ගැන බලන්න. නිර්නාල ග්‍රන්ථි වලින් හැදෙන රෝග. ඒවට හැදෙන රෝග ගැන බලන්න. ඊට පස්සේ එව්වත් විවිධ දැන් අපේ රටේ නෑ. හැබැයි මේ මේ නිර්නාල ග්‍රන්ථි දිනන පිටියුටරිය, තයිරොයිඩ් ග්‍රන්ථි, අග්න්‍යාශය මේ එක එකට වෙන් වෙච්චි වෛද්‍යවරු තියෙනවා. වෙන රටවල. එක එක ග්‍රන්ථියට වෙන් වෙච්චි කට. එතකොට ඔයාලට තේරෙනවා මේ නිර්නාල ග්‍රන්ථි කියන්නේ මේ මේ පොඩි වගෝකින් ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි අපි මෙතෙන්දි ඉගෙන ගන්නෙ මූලික ටික විතරයි. නේද? මූලිකම දේවල් ටික විතරයි ඉගෙන ගන්නෙ මේ හරි ලස්සන මේ සබ්ජෙක්ට් එකක්. හරි? ඉතින් බලන්න ඉස්සෙල්ලාම අපි මේ නිර්නාල ග්‍රන්ථි වලින් ස්‍රාවය වෙන හෝමෝන, මේ රසායනික ද්‍රව්‍ය, මේ වගේ ලක්ෂණ ටික බලන්න ඕනේ. හරි? මේ වගේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික ඉස්සෙල්ලා පාඩම් කරගන්න ඕනේ මේ මේක නම් මට මතක විදිහට විභාගෙට ඇවිල්ලා දිනා එක සැරේ එක. හරි? පළවෙනි එක මේ ඔක්කොම කාබනික සංයෝග. හරි කාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු සංයෝග. ඊට පස්සේ රුධිරය මගින් පරිවහණය කරනවා කිව්වේ මෙයාලට විශේෂ නාල නැහැ. රුධිරය මගින් තමයි පරිවහණය කරන්නේ. ඊළඟට කිසියම් ස්ථානයක නිපද වෙනවා, තවත් ස්ථානයක ක්‍රියා කරනවා. ඒ කියන්නේ නිපද වෙන්නේ බලන්න මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් පිටියුටරි. පළවෙනි එක පිටියුටරියේ නිපද වෙනවා. හරිද? ඊට පස්සේ හැදෙන්නේ වර්ධක හෝමෝන. එයාලා ගිහිල්ලා වැඩ කරන්නේ වෙනතන. එයාලා ගිහිල්ලා ක්‍රියාත්මක වෙන්නේ වෙනතන. කාර්යයේ තියෙන එක බලන්න. ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කිරීම, සාමාන්‍ය දේහ පටක වර්ධනය, ගාත්‍රා, ඒ කියන්නේ අපේ අතපය, අස්ථිවල වර්ධනය උත්තේජනය කරනවා. ඒතකොට මෙයාලා ක්‍රියා කරන්නේ වෙනතන. වෙනතනක හැදෙනවා, වෙනතනක ක්‍රියා කරනවා. ඊළඟට ඉලක්ක අවයවය උත්තේජනය කරනවා. ඒ කියන්නේ මෙයාලා ගිහිල්ලා ඉලක්ක වෙනවා. දැන් මෙතෙන්දි බලන්න අපි උදාහරණයක් ගමු මේකේ. පිටියුටරි ග්‍රන්ථියෙන් බලමු. ඒකේ වර්ධක හෝමෝන වලින් මෙයා ගිහිල්ලා ක්‍රියා කරන්නේ අස්ථිවල. ඒ අස්ථි පේශි ඔයගේ තම ගාත්‍රා ඒවා. ඒතකොට ඉලක්ක අවයවය වෙන්නේ අස්ථිවල ගිහිල්ලා ක්‍රියා කරනවා නම් අස්ථිය තමයි ඉලක්ක අවයවය. හරි? ඒතකොට මෙයා ගිහිල්ලා ක්‍රියා කරන අවයවයට අපි කියනවා ඉලක්ක අවයවය කියලා. ඒතකොට ඒක තමයි මෙයා උත්තේජනය කරන්නේ. ඊට පස්සේ ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් තියෙන පොඩ්ඩක් තිබුණාම හොඳටම ඇති. හරි චූට්ටක් තිබුණාම හොඳටම ඇති. පොඩ්ඩක් ශ්‍රාවය වුණාම අපේ දේහයට අවශ්‍ය කරන ක්‍රියාවලිය ඔක්කොම සිද්ධ වෙනවා. ඒතර මෙතන තියෙනවා 1 2 3 4 5 6. හරි ඔය රූල් 6 ඇන්දී මේක ලියා ගන්න. ඔය ටික ලියා ගන්න හෝමෝන වල ලක්ෂණ කියartifactId. හරිම වැදගත් දෙයක් මේක. මේක ගොඩාක් විභාගයට අහන එකක්. හෝමෝන වල ලක්ෂණ කියන්නේ. ඔය ටික ලියා ගන්න.
හරිනේ. හරි. ඉතින් බලන්න මේ ඊළඟට තියෙන්නේ එක එක හෝමෝන වර්ගය ගැන කතා කරා. හරිද? ඉතින් බලන්න මේ තියෙන්නේ මේ ආවලගේ ටියුට් එකේ තියෙන එක පොඩ්ඩක් බලාගන්න. ඒ වගෝ දාලා නැහැ මම. ඒකේ එක එක හෝමෝන වල කාර්යයන් තියෙනවා. කාර්යයන් සහ ශ්‍රාවය වන ඉන්ද්‍රිය ඒවා ටික තියෙනවා. හරි මේ තියෙන්නේ එක එක හෝමෝන. දැන් හෝමෝන තියෙන තැන් අපි බලමු පස්සේ මේ ඒ කියන්නේ මේ මේ ග්‍රන්ථි ටික තියෙන තැන් ටිකත් බලා ගන්න ඕනේ. ඉතින් බලන්න මේ නිර්නාල ග්‍රන්ථි ටික තියෙන පිටියුටරි ගන්න. මේක මේ මෙයා නම් ටිකක් පාඩම් ගන්න.